කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් භයානක අපරාධකරුවෙකු යයි ඉන්දියා අගමැති ආචාර්ය මන්මෝහන් සින් මහතා කියයි. එම සංවිධානය සම්බන්ධයෙන් ඉන්දියා රජ්‍ය ස්ථාවරය තවදුරටත් නොවෙනස්ව පවතින බව ඒ මහතා අවධානය කරයි. තමිල්නාඩු මහ ඇමැති මුතුවේල් කරුණානිධි මහතා පසුගිය දාකල ප්‍රකාශයට පිළිතුරු වශයෙන් අගමැතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කැරසීය. කොටි සංවිධානය පිළිබඳව තමන්ගේ තක්සේරුව වන්නේ එය ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් බවයි. කරුණානිධි මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියා කොංග්‍රස් පක්ෂයේ ප්‍රකාශකවරයාද ඊයේ මෙවැනිම දැඩි මතයක් ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම් පත හා ජාතිය ගොඩනැංවීමේ බද සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. ජාතිය ගොඩනැංවීමේ බද සංශෝධන පනත් කෙටුම් පත සඳහා පමණක් විමසූ ඡන්දයේදී වැඩි ඡන්ද 54කින් එය සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 85ක්ද විපක්ෂව ඡන්ද 31ක්ද ලැබුණි. විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානයයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීකාන්තන් මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. සිවිල් වැසියන් 1600ක් ඝාතනය වී ඇති බවට ඔහු චෝදනා කළේය. එම අවස්ථාවේදී නැගී සිටි අමාත්‍යවරුන් වන කෙහෙලිය රඹුක්පැල්ල හේමකුමාර නානැක්කාර සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරු එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව ප්‍රකාශ කළේය. රාජ්‍ය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් එම මන්ත්‍රීවරයා එය පැවසූ බව කිව් ඇමතිවරුන් එය හැන්සඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසද ඉල්ලා සිටියේය. අමාත්‍ය හේමකුමාර නානැක්කාර මහතා කියා සිටියේ ජනාධිපතිතුමා ලක්ෂ ගණනක ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමට කටයුතු කරන අවස්ථාවක නෝවේ මුදල්වලට යටවී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයා එල්.ටී.ටී.ඊ.යට පක්ෂව කතා කරන බවයි. තමන්ව බේරා ගැනීම පිළිබඳව එම ජනතාව ජනාධිපතිතුමාට ප්‍රණාමය පුදු කරන බවද ඒ මහතා කීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පැවසුවේ මුල්‍ය කටයුතු පිළිබඳ සියලු බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට බවයි. ඉකුත් වසරේදී කර්මාන්ත ශාලා 98 කරඹ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් දේසානායක මහතා පැවසීය. වවුනියාවේ රෝහල්වල සේවය කරන සියලුම වෛද්‍යවරුන්ට අමතර ආරක්ෂාවක් ලබා දීමට ආරක්ෂක අංශ තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. වවුනියාව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණි. ඒ සම්බන්ධයෙන් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අතුල පහඳලියනගේ මහතා ජනාධිපතිතුමා සමගත් අමාත්‍ය නිමල් සිරිපාද සිල්පා මහතා සමගත් ආරක්ෂක අමාත්‍යාංශය සමගත් සාකච්ඡා කළේය. එහිදී වැදගත් තීරණ රැසකට එළඹ තිබේ. වෛද්‍යවරයාගේ ඝාතන පිළිබඳව අංශ කිහිපයකින් පරීක්ෂණ පැවැත්වේ. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය දැන් දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පැවැත්වේ. කොල්කටා නයිට් රයිඩර්ස් පිල හමුවේ පන්දුවට පහර දෙන පංජාබ් කිංග්ස් කණ්ඩායම ඕවර් 20 අවසානයේ කඩුලු 6ක් පැවී ලකුණු 157ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව රේඩියෝ සිලෝන් ලෙස පැවති කාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකු වින්සන් පණ්ඩිත මහතා පසුගියදා අභහක් ප්‍රාප්ත විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අංශ කටයුතු හෙට පස්වරු 5ට බොරල කණත්තේදී සිදු කෙරේ. යලි සිරස්තල 58 වන සේනාංකයේ රණවිරුවෝ ආරක්ෂිත කලාපයේ අම්පලාවන් කොක්කනේ සහ පුදුමාතලන් ප්‍රදේශවලට එපිටින් වූ නැගෙනහිර වෙරළ තීරය දක්වා බලය තහවුරු කර ගනිති. පැය 24ක කාලයක් තුළ හමුදා පාලන ප්‍රදේශවලට පැමිණ සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව 52000 ඉක්මවති. ත්‍රස්ත ග්‍රහණයේ සිට සාමාන්‍ය ජනතාව නිදහස් සමාජයකට පිවිසීම දැන් සිදුවන බව ජනාධිපතිතුමා කියා සිටී. මෙරට සිටි කිසිම නායකයෙකු භූගෝලීය සිටියම් නිර්මාණයකට ත්‍රස්තවාදී නායකයෙකුට රටපාවා නොදුන් නමුත් රනිල් වික්‍රමසිංහ මහතා එවන්නක් සිදු කළ බව අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. ප්‍රාණ අපකරුවන් බේරා ගැනීමට හමුදාව ගත් ක්‍රියා මාර්ග බටහිර රටවල් පවා විමතියට පත් කර ඇතැයි අමාත්‍ය ඩල සලහ පෙරුම මහතා පවසයි. මානුෂික මෙහෙයුම් සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන ආකල්පයට රජයේ ප්‍රණාමය.
ජාතිය ගොඩනැංවීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 54කින් සම්මත වෙයි. වර්ගවාදීට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී ඉරාන ජනාධිපතිවරයා කළ කතාව විවාදයකට ලක් වෙයි. මීළඟට ලෝක ප්‍රවෘත්ති. ලෝක ප්‍රවෘත්ති. ලෝක ප්‍රවෘත්ති සිරස්තල. වර්ගවාදීට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී ඉරාන ජනාධිපතිවරයා කළ කතාව විවාදයකට ලක් වෙයි. දියමන්ති නිෂ්පාදන අඩකින් නඩු කිරීමට බොට්ස්වානා රාජ්‍ය තීරණය කරයි. ජිනීවාහි ඇරඹි වර්ගවාදයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී ඉරාන ජනාධිපතිවරයා කළ කතාවට බොහෝ රටවල විරෝධය පළ වේ. මෙම සමුළුවට සහභාගී වූ ප්‍රධානතම රාජ්‍ය නායකයා වන්නේ ඉරාන ජනාධිපති මහමුද් අහමදිනෙජාඩිය. ප්‍රධාන දේශනයේදී ඔහු කියා සිටියේ ලොව වාර්ගීකරණය දරුණු ලෙස පවතින්නේ ඊශ්‍රායලයේ බවයි. ඇතැම් රටවල් මෙම සමුළුව වර්ජනය කළේය. චෙක් ජනපදය සමුළුවට සහභාගී වීමට පැමිණ ඉරාන ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු එය වර්ජනය කළේය. අමෙරිකාව, ඊශ්‍රායලය, ජර්මනිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව හා නවසීලන්තය සමුළුව වර්ජනය කොට තිබේ. ඉරාන ජනාධිපතිවරයා කතාව ආරම්භ කළ පසු රටවල් 30ක නියෝජිතයන් නැගිට ඉවත්ව ගිය බව සඳහන් වේ. මහමුද් අහමදිනෙජාඩ් මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය සහ ඇමරිකාව යුද උජාතිකයන්ව මැද පෙරදිග කලාපයේ ස්ථාවර කරමින් වර්ගවාදී කැරල්ලකට මඟ පැදු බවයි. මේ වසරේදී දියමන්ති නිෂ්පාදනය අඩකින් නඩු කිරීමට බොට්ස්වානා රාජ්‍ය තීරණය කරයි. ලෝකයේ දියමන්ති නිෂ්පාදනයේ ප්‍රධානතම රට වන්නේ බොට්ස්වානා රාජ්‍යයයි. ලෝක ආර්ථික අර්බුදයත් සමග දියමන්ති සඳහා ඇති ඉල්ලුම අඩු වී තිබේ. දියමන්ති කර්මාන්තයේ බිඳ වැටීමත් සමග ඒ රට එම කර්මාන්තයේ නියැලී සිටි 4500කට රැකියා අහිමි වී ඇත. හමුදාවෝ ආරක්ෂිත කලාපයේ අම්පලාවන් පොක්කනේ සහ පුදුමාතලන් ප්‍රදේශවලට ඔබ්බෙන් වූ නැගෙනහිර වෙරළ තීරය දක්වා සිය බලය තහවුරු කරගන්ති. බ්‍රිගේඩිය ශවේන්ද්‍ර සිල්වා අනදින 58 වැනි සේනාංකයේ රණවිරුවන් මෙම ජයග්‍රහණය අද පෙරවරුවේ අත්කරගත් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩිය උදේනානෙක්කාර මහතා පවසයි. මේ අනුව නැගෙනහිර වෙරළ තීරයේ ආරක්ෂිත කලාපයේ බලය තහවුරු කර ගැනීමත් සමග සාමාන්‍ය වැසියන්ගේ පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ. ආර්ථික පුවත්. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත වාර්තාව අනුව ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 116.55 එහි විකුණුම් මිල වූයේ රුපියල් 118.24 ස්ටර්ලින් පවුමක ගැණුම් මිල රුපියල් 168.80 පිය රුපියල් 172.24 ලෙස එය අලෙවි කළ යුතුය. යුරෝවක ගැණුම් මිල රුපියල් 150.07 රුපියල් 153.46 ලෙස එය අලෙවි කළ යුතුය. බහරින් දිනාරයක් රුපියල් 309.39 පිය ක්වෙඩ් දිනාරයක මිල වූයේ රුපියල් 298.69. ප්‍රවෘත්ති අවසන් කිරීමට යළිත් සිරස්තල. 58 වන සේනාංකයේ රණවිරුවෝ ආරක්ෂිත කලාපයේ අම්පලාවන් පොක්කනේ සහ පුදුමාතලන් ප්‍රදේශවලට එපිටින් වූ නැගෙනහිර වෙරළ තීරය දක්වා බලය තහවුරු කරගනිති. පැය 24ක කාලයක් තුළ හමුදා පාලන ප්‍රදේශවලට පැමිණ සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව 52000 ඉක්මවති. ත්‍රස්ත ග්‍රහණී සිටි සාමාන්‍ය ජනතාව නිදහස් සමාජයකට පිවිසීම දැන් සිදුවන බව ජනාධිපතිතුමා කියා සිටි. මෙරට සිටි කිසිම නායකයෙකු භූගෝලීය සිටියම් නිර්මාණය කොට ත්‍රස්තවාදී නායකයෙකුට රටපාවා නොදුන් නමුත් රනිල් වික්‍රමසිංහ මහතා එවන්නක් සිදු කළ බව අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට හමුදාවගත් ක්‍රියාමාර්ග බටහිර රටවල් පවා විමතියට පත් කර ඇතැයි අමාත්‍ය දළ සලහ පෙරුම මහතා පවසයි.
මානුෂික මෙහෙයුම සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන ආකල්පයට රජයේ ප්‍රණාමය. ජාතිය ගොඩනැංවීමේ බද සංශෝධන පනත් කිටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 54කින් සම්මත වෙයි. වර්ගවාදයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී ඉරාන ජනාධිපතිවරයා කළ කතාව විවාදයට ලක් වෙයි. සංධ්‍යා ප්‍රවෘත්ති සමත්යි.